දුක් නනිරෝගී දවසක්වයවා කියලා වල හැමෝමාදරින් පිළගන්නවා නිරයි සිටක් චනලෙට අදත් මම වැලට අර්ගෙනාවත් තේවෙලාාවට ඉතාම ඉක්පමනින් හදාගන්න පුළුවන් පුස්නාපරසපියයක් ගන්න. ඉතින් සාමාන්‍ය විදිහයට අපට මේක හදාගන්න නං අපි මේ මිශණය හදල පෑටක් විතර පැහැන්නතියන්න ඕනේ වනාට අදම මාලට විනාඩි හත්තලිහත් පැෑත් අතර කාලයක් ඇතුළොතුද. මේ ඔක්කොම වැඩතීක කරගන්න විදහ කියලා දෙෙනවා. මේබලන්නක හරීමම රසපාටයි තින් මේ කොල්ලට රයිස්කු කරකේ හදාගන්න පුළුවන් අදම කියල දෙන්නේ රයිස්කු කරකේ හදාගන්න විදහ. කෙනෙකුට ඕනිනම් එක ලිපෙත්ත ස්ටීම් කරලා හදාගන්න පුළුවන්. මගේළ තිනෙන පොඩි රයිස්කු කරක් නිසා මිශ්‍රණින් පොඩක් කයින් කරලා තමයිම පුුස්ුණප එක හදාගත්තේ. ඉති කිල්ලෝ එක් යි ග්‍රෑම් තුන්සිය විශසක් තියෙනවා. ලක්ොමිෂනේ යිස්කු කරකට දාලා හදාගතත් කිලො එක හමාර්ග විතර පුස්නාාපය එකක් ඔයාලට ගන්න පුුවන්. කැකුලුහල් අඩුකෝපෙන් දෙදක් ම මේ බෝල එකට දාගන්නවා. කෙනෙකුට මේක භාෂමති හාලෙෙන් හදන්නත් පුළුවන් ඔය පිටරට ඉන්න අපේ සහෝදරියන්ට පුළුවන්නේ. සමහර සුපමාකට් ෝල තියෙනවා වයිට රයිස් කියලා. අන්න ඒක ගිනල්ල ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් ම මේකට වතුර ටිකක් දාගන්නවා. දාල මේක සෝධගෙනෙන් ඕනේ අනිත් එක තමයි? මේ හාල් එහෙම නිදේවල් ඔලට ග්‍රෑම් ගානෙන් ඕන්නම් උඩ්ඩ යන සබ්ටයිටස් බලන්න ම පැහැදිලිවම ලියන්නම් හායිටික තුන්හතර පාරක් හොඳයට සෝදල අරගනාව ඉතින් හාටික පෙන්ෙන්ඩ තියන්න යන්නේ පුස්්නාප එක හදනෝවනන් හායිටික ඔයාල කලින් පෙන්ෙන්ඩ තියලා ගන්න ඕනේ වලට රෑලි වෙනකං උනත් හාටික පෙන්ෙන්ඩ තියන්න පුළුවන් එහෙම නැත්තා හවස හදනෝනන් අලට උදේවුනත් හාටික පෙන්ඩ තියන්න පුළුවන් <t> ි පෙන්ගුනාට පැසේ වතුරටි පෙරාගෙන අරගෙන එන්න ඕනේ අද මෙතනදිමම පිටිකොටාගන්න නැහැ පිටිකොටන එකයි හාටික බ්ලන්ඩර් කරන එකේ අතර ලොකූ වෙනසක් තියනවා කියලා පිටිකොටපු කෙනෙක්ින්වනන් දන්නවා පිටිකොටනකොට අප මේ පොඩි බ්ලන්ඩ් රොලින් අපට කරගන්න බැහැ බ්ලන්ඩ එක රත්වවා බ්ලන්ඩ එක පිච්චෙන් වඋනත් පුළුවන්. ඔයළඟ පොල්ල අතුරනෙත්තන් නිකම් වතුරෙන් වුණත් මේක අනාගන්න පුළුවන්. ඇමුලිම ම මේ පොඩි බෝල් එකට සීණතය හැඳ එක හමරක් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට මදරස්්නය උනුවතුරු දාල සීණිටික දියකරගන්න ඕනේ උනුවතුු ගොඩක් දාගන්න එපා මේස ඇැඳ එක හමරත් දෙකක් වගේ දාලා දියකරගන්න පොල්ලතුරත් තියෙන නිසා ස්ටලින් තේ හැඳදි හම්මාරක් මංම මේ සීනිමිශ්්‍රණනයටට දාගන්නවා ඉතින් ලංකාවේ ඉස්ට් සැරයි කියල සමහරයි කියනෝ යාලට මෙත නිති තේ හැදි එකක් කහෙමණනං එකතු කරගන්න පුළුවන්. නිත් එක තමයි යිස්ට ලෙජික්කා ඉන්නවා ඉතින් ඊස්ට කාපපු හම බඩපිපුමේවා බඩ දැවිල්ල එනවාගේ දේවල්ලෙද ඉතිං යාලමක හදාගන්නකොට දැනගන්න ඕනේ තමන්ට අවශකරන ප්‍රමාණයට අඩුවෙන් ඉස්ථාල හදාගන්න ඉති ඒව සාමාන්‍ය දැනීම ඒ මමෝ ඇවැලට කියලදන්නඩෝ නෑ කියලම හිතනවා දේකරගත්තු ඉස්මිෂණය පැත්තකින් තියෙනවා. හාටි කොඩල ඉරවෙන කොට යිස්ට එක හොඳට පිපිලා තියෙනවා ඉතිං අද මම මේ හායිටිකමේ පොඩි ග්‍රයින්ඩර් ජයකට දාලා තුම් පාරගට තමයි ග්‍රයින්් කරගන්නේ වාලළංඟ ලොකු බ්ලෙන්න්ඩ එකක් තියෙනවනම් එක පාර්මමේටික බ්ලෙන්ඩ් කරලා ගණ්ඩ පුළුවන්. පොල් අතුර ටික පුළුවන් තරන් අඩුවෙන් දාගන තමයි හාටික කොටා ගන්න ඕනේ මිශ්‍රණය ගොඩාක් දිය අඩුවෙන්න්න ඕනේ. ඉතින් මම චුට්ටක් කොත්‍රදාල තමයි මේ විදිහට ග්‍රයින් කරගන්නේ. මේවිදිහයටට සවිච්චයෙන් නවත්ත නවත්ත ඔයාලට මේ විනාඩි තුන හතරක්්‍යයනකොට හොඳට කොටාගන්න පුළුවන් ඉතින් අතේ අරගෙන පොඩ බල්ලන්න කොට හාාල් කේලි අතෙන්නේ නැති වෙන්න ක්‍රීමක් වගේ වෙනකක් හොඳට මේක ග්‍රයින්් කරගන්න. ඔන්න තුන් පාරමං කොටාගෙන ඇවිල්ලම් මේ වගේ ටික් ලොකු බෝල්ලෙකට දාගන්නවා මොකද මිශ්්‍රණේ ටිකක් පිපෙන්න්න ලොකු බෝල එකක් ඕනේ ඊළඟට මේ බල්ලන්නකෝ මිෂ්නය හොඳවට පිපිලා තියෙනවා මන්ද මේ ඊස්ට මිෂ්ණය මේකට එකතු කරනවා මීළඟට මන් පාම්පිටි මේස ස ඇඳී තුනක් එකතු කරගන්නවා ඉති කෙනෙක් පාම්පිටි එකතු කරගන්න නැත්තම් මේක පැයා අටක් විතර මේ පිපෙන්න තියන්න ඕනේ පාම්පිටි එකතු කරගත් හම අපට මේක විනාඩි විසින් පිපෙන්නිතියලා ගන්න පුළුවන්. අනිත්වාසි තමයි හාල්විතරක් කොට්ලගත්තාහම පුස්නා අපකේන හිය ගතිියත් නැතුව යනවා. ඉතිං ඊට පසමම දාගත්තු යිස්ටිකයි පාම්පිටිටිකයි හොඳවට කලවන් කරගන්නවා. මේ බලන්නකෝ මගේ මිශෂණයේ ගොඩාක් දිය නහැ මේ විදට හැන්ද උඩට අරගන පල්ලහට වකරන්නපුට ඔල්ලට පේන ඇති මිශ්්‍රණයේ දිය නැහැ ඉතිං ඔයාලා හාටික කොටන වෙලා විදි පුළුවන් තරම් වතුර අඩු කරල දමයි මේක කොටාගන්න ඕනේ. ිශ්ණය හල ම යෙනවා ඉතින් පැණිපොල් එක හදාගෙන නකොට මෙමිශණය හොඳට පිපිල තියෙනවා මෙතන ම පොල් බෑක පොල් ගාල තියෙනවා ඉතින් පොයිටික ගොඩ හීනයට ගාගන්න ඕනේ. කරදමුගු පහක විතර රටයින් කරලා අරගෙන තියෙනවා. සීනිමං ගන්නන්නේ අර හාල් ගත්තු අඩුකෝප්පෙන්ම දෙකකුම්. සීනිපොඩක් අඩුවෙන් තමයි මං අද හදන්නේ මේක ඉතින් ඔයාලට ටිකක් පැනිරහ වැඩිය ඕනෙනං. සීනි අඩු කෝපෙන් එකක හමාරක් විතර ගන්න පුළුවන්. ගින්දර තියෙන ප්‍රමාණය බලාගන්ඩ ගින්දර ගොඩා කඩු කරලා තමයි තියන්නේ ඉතින්ම පෑක තියාගන්නවා. පුස්්නාප් එක ටිග වැඩිපුර පැනිපාට ගන්නඕෙ නිසා ම මෙතනදි සීනියකුතු කරගන්න ප්‍රමාණය වැඩි කරනවා. සීනිහැන්දි අටත් දහයත් අතර ප්‍රමාණයක් මංමේ පෑ එකට දාගන්නවා. අඩුසිහිනි ප්‍රමාණයකින් අච්චර හාල් කෝප දෙකට විතර පැනිිපාට ගොඩක් වැඩියගන්න අපට අමාරුවයි. එනිසා තමමා සීනි ප්‍රමාණය වැඩිකර ලදාගත්තේ ඉතින් මේ බලන්න විනාඩි තුනකට විතර පස්සේ සීණිටික මේ විදිහට කැරමල් පාට වේගෙන එනවා මෙතියන්නේෙ විනාඩි පහකට හයකට පස්සේ හැන්දිෙන් හැදිකානුවට ඔොඩා ඔවැලට මේ විදිහට කරකවල කැරමල් එක හදාගන්න එක ගොඩාක් ලේසි. ැබල ිදර යු ්‍රමාණය යාලට හොඳවට පේන වැඇති අඩු ගිින්දරේ තමයිම මේක හදාගන්නන්නේ. ඉතින් මේ විදිහයට දැන් විනාඩි හතක්ට්ටක් ඉතර ගිාම යාලට පේන වැති කෙරමැල්ලේ පාට ගොඩත් හද පාට වෙලා තියෙනවා. කැරමල්ික හදන්න ගන්නකොටම වතුරා්ඩු කෝපයක් ඉතර යාලා රත්වවෙන්න තියන්න ඉතින් ට්ටන උනුවතුර මෙතනද ඕන වෙනවා කැරමෙල්ලික හදාගන්න පටන්ගන්න කොට ඔයා උනුවතුර ටිකත් ලෑස්සි කරගන්න උනවතුර කෝපෙන් භාගයක් තමයි මං මේකට දාගන්නේ. නිත් එක තමයි පලවනි පරම වගේ දෙයක් කරන කෙනෙක් ින්වනන් මේ උනුවතුරක දාන වෙලා වෙද්දි කැරමල්ලක පුද්දුම රස්නයක් තියෙන්නේ. උනුවතුරකත් රස්්නය මේක ධනකොට වායාගගේ ඇත්තට හමාි වැදිලලා ඇත්ත පිච්චෙන්න්නා තිට තියෙනවා එනිසාම කරනු වැඩේ පරිසමට කරගන්න. උනුවතුරටික දැම්මට පැසේ මේ විදිහට කැටකැට වෙන කරමටික දියකරගන්න න එක ලේසයෙන්ම දිය වෙනවා විනාඩියත් දෙක මේ විදිහට හැඳ ගානකොට දියවෙලා යනවා. ික දියුණනාට පසේ අර ඉතුරු සීනිිටික ෙනල්ල එකට එකතු කරගන්න ඕනේ. සීනිරිික හොඳටම දියවුණනාට පැස්සේ අපි මේක පැණිටික නටන කන්තියාගන්න ඕනේ නූ ඇැදෙන පදමට නෙමෙයි නිකම් පැනිිටික නටන්න දෙන්න විනාඩියක් විතර ඒ නැටුවට පස්සේ තමයි පොලිටික එකතු කරගන්න ඕනේ. පොයිටික එකතුකරාට පස්සේ වාලට දැනුනා මේ දියගත්තයවාගේ පොඩක් වැඩි වෙනවා එතකට ගින්දර පෝඩක් වැඩි කරගන. මේක තියනව අතුර ගත්තිය ටික් හිදවගන්න ඕනේ, පොල්ටික හොඳවට මලවගන්න ඕනේ. මේ බලන්න පොල් පැණි ටික හරීම ලස්සන තද පැනිිපාටකට තියෙනවා. ඉති මේවලා විදිමන් අරගණ ගිහිල්ලා වෙනම බෝලකට මාරු කරගන්නවා. ඉතින් අපි අර හාල් මික්චණයටක එකතු කරගන්න කලින් හොඳවටම නිවෙ ඕනේ. මේක ඉක්මෙන්න්ට නිවාගන්න ක්‍රමයක් තියනවා සීතල වතුරභාජනයක් අරගන. මේ භාජනය ඒකෙන් දාන්න මේ ඇතුළට වතුරන්න දෙන්නේ නැත්තුව. ඒ විදිහයට නිවාගන්න පුළුවන්. ඒක නිවෙන අතරතුර මංවාලට පෙන්න්නන්නම් මේ තියෙ රයිස්කුකර් භාජනය ස්ටීම් කරන කොටස. ඒකට මම කෙල් කොල හොඳට දාගැන තියන්නේ ඉතිං කෙහෙල් කොලවලින් පිටතට මිශ්‍රණය අපි දැම හම යන්නේ නැති වෙන්න ඉරිච්ච කෙසෙල් කොල නැත්තුව හොඳට මේ විදිහට යා කෙල් කොල ටික් අතුරගන්න. සෙල්ොලේ ත්පරගතුනක් තවලගත්හම අලට මේවිදියට ලේසයෙන්ම නවාගැන දාගන්න පුළුවන්. මේ තියනෙ රයිස්කුකරක භාජනය ඉති මේකටම වතුරදා ලාරගන තියන්නේ. එතුකට රයිස්කු කරගේ පියනට අප රෙදිකඇල්ලලා ගැටගහන්න ඕන එම ගැටකැේ නැත්තගේහම රයිස්කුකර පියන ටක්කතුවෙන වතුරටි කොප්කොම පුස්නාපයකට වැටෙනවා. දැ මේ භානය මන්ගහිලා රයිස්කු කර එක ඇතුළෙන් දාලා සීච කෝුන් කරනවා තියෙනුත්වහනවා වතුරටික නටනට තියනවන අපි පුස්නාප එක එතනින් ගිහිලා ස්ටීමෙන තියනකොට. විනාඩි විස්සකර පස්සේ මිශ්්‍රණය බලන්න හොඳයට පිපිලා තියෙනවා මෙතර දලට මොනහරි වැඩ කියයදුනොත් විනාඩි විස්සක් නෙවේ විනාඩි හතලි හැපයක් වගේඋනත් කාලයක් කිසිම කරදරයන්න ඇතුව මේක තියලලා යන්නු පුළුවන් බයවෙන්න එපා. ොදටම ියු පොල් පැන ිශණනේ මන්දන් එකතු කරනවා එකතු කරලා හොඳවට කලවන් කරගන්න ඕනේ ලුණු චූට්ටක් දානවල් උුණු වැඩියෙන් දාන්න එපා ලුණු පින්චක් දාගන්න. මෙන්න මේ විදිට හොඳවට මන් දියක ගත්තතා ඉතිම මේ මිශ්්‍රණය මේ වෙලා වෙදි පුද්දුම සුවන්දක් තියෙන්නේෙ නිකං කන්න හිතන තරමට සූන්දයි. දැම්ම මේ මිශ්‍රණය මේ විදිහයට දාගන්නවා. දාලා පොඩක් වටේට ඔයාල්ල හැන්ඳම් බලන්න හිස්තැන් වගේ තියෙනවා වනම් ඉතිං ගොඩක් හැන්දෙන් තද කරන්නපා කෙසෙල් කොල ඉරෙන් ඉඩ තියෙනවා. මගේ රයිස්කුකර් භාජනයේ පොඩි නිසා තමයිමට මේවිදි රිකා කයින් කරන්න වනේ ඔයාල්න්නගේ ටිකක් ලොක එකක් තියෙනවන ඔයාලට මේවිදිට ඔක්කොමිටික දාලා ස්ටීම් කරගන්න පුළුවන් එහම ඇත්තන් කෙනෙකුට මිටත් ොඩා පොඩියක් තිීරනම් මේ එක දෙකට පෙදලා. ඇ දෙ පාරට ස්ටම් කරගන්න ලුවන් ස්ටීම් කරලන්න මේක ලොකූ වෙලාක් කියන්න එනැහැ. හරියටම විනාඩිතිහක් තිස්පොහක් වගේ වෙනකොට හොඳට ස්ටීම් වෙනවා. ලිපේ ස්ටිමර එක ස්ටීම් කරුණයටන් මේක ලේසේම කරගන්න පුළුවන් ඉතින් මේ බලන්න මේ තයෙන්නේෙ විනාඩි හතලියකට පස්සේ මමේවිදියටට චෙකරල බලවා වාලටක් පුළුවන් පිරිසිුදු අමු ඉරටතුුවකින් මේ විදිහයට චෙකරලා බලන්න. මද මේ ගැල්ල තිබ හොඳට නිියවුණට පස්සේ තමයි ගලවගන්න ඕනේ. ඉතින් අතට ගොඩක් රශ්නය දැනවා ඇත්තන් හෙම ටක ගලවගන්න අමාරු වෙනවා. මෙන්න මේ විදි නිියවනට පැසි ම මේ එක ගලව ගන්න ඇති මාල්ලට පේනව ඇති කොච්චරු රස පාටති කියලාවගේ මේක පුදුම සුවඳක් මෙතන ජතියෙන්නේ. මේක ඔයාලට දවස්තුන හතරක් කල්තියාගන්නත් පුළුවන්. ඉතින් පුළුවන් කෙනෙක් දවස් දෙෙකෙට විතර පස්සේ ෆ්‍රජගේ දාලා තියාගන්න. න්න ගන්න වෙලාවට මයික්‍ර එකත් තියෙනවනං තපපර තිහක්වාගේ රත් කරලා ගන්න. ඒම නැත්තං කෙනෙකුට පුළුවන් ලිපේ රත් කරලා ගන්න කනවෙලාවට. මේගේ කෑම ඔයා පුරදුනුත් එහම පාම්පිටි භාවිතය ගොඩාක් දුරට අඩු කරන්න පුළුවන්. ඉතින් බලන්න අපේ කෑම කොච්චර තියනවා දට පාම්පිටි අඩුවෙන් භාවිත කරලා හදන්න පුළුවන්දේවල් ලෙඩත් අඩුවෙනවා. මං හිතරව ඇල විඩිය එකට කැමති වුණනාා කියලා ලයික් කරන්න කමෙන් කරන්න. ඒවගේ මෝගේ ආලුත්තිෙක්ක මගේම විඩියෝෂයා කරන්න කියලා ඉල්ලනවා මොකදයාලටත් ගොඩක් වැඩගත්වේ මේ වගේ දේවල්. ඉතින් තවත් වටිනා විඩියෝ එකකක් හම්වෙමු වටත්තවගේ පවුලේ හැමෝටමත් දීර්ගර්ශ වේවා.